කරන්න යන්නේ O level වලින් advanced advanced level combined maths වලට කියන මූලික සංකල්ප යටතේ අංකේ 13. අංකේ 13. මෙන්න අංකේ 13 sigma. sigma කියන එක භාවිතා කරන්නේ කොහොමද කියලා කියන්න යන්නේ. හරි? මේකෙදි පොඩි අංකණමක් තියෙනවා. ඒ කියන්නේ ඉලක්කම් එහෙම ගොඩවක් આવොත් ඒවා කෙටියෙන් කියන ක්‍රමයක් ගැන කියන්න යන්නේ. මේ බලන්න උදාහරණයක් උදාහරණයක් මම කියනවා 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 ධන 7 මේක මට ලියන්න දෙන්න මෙහෙම දිගට ඉලක්කම් ගොඩවක් තියෙන වෙලක් මම මේක ලියන මෙහෙම කෙටි මෙන්න මෙහෙම සිග්ම ලොග් දා මෙතෙන් දානවා r සමාන 1 සිට 7 දක්වා r කියලා දා හරි ඔන්නෝ කෙටියෙන් දා මේ තියෙන ප්‍රසාරණය කරපු දිසෙන කෙටියෙන් පෙන්නනවා සිග්මා ලකුණ v කොහොඩිය අපුරා හරි සිග්මා ලකුණ මෙන්න මම දහර දෙක මේ සිග්මා ලකුණ භාවිතා කරන්නේ කොහොමද කියලා මම මේ පාවිච්චි කර මේ දැන් ඔයගොල්ලෝ ගණන්නේ නැහැ මම කියන්නේ ගණිතය අපි හැම වෙලාවෙම විවහාරික ගණිතයේ සුද්ධ ගණිතයේ මේ සිග්මා ලකුණ භාවිතා කරන අවස්ථා ගොඩාක් තියෙනවා හරි අහන්න අපි තුම එකේ වර්ගය ධන දෙකේ වර්ගය ධන තුනේ වර්ගය හරි එතිකා ගිහිල්ලා ධන 100 වර්ගය කියලා තිබ්බ කියලා හිතන්නකො ඒකත් ඔය විදිහට සිග්මා ලකුණට ලියන්න ඕන කොහොමද මෙහෙම ලියනවා සිග්මා r සමාන 1 සිට 100 දක්වා r වර්ගය කියලා වහන්න මෙන්න උදාහරණ තුන බලන්න උදාහරණ තුන මම ගන්නවා මේ විදිහට
මෙන්න හත්ෙක උදාහරණයක් අහන්න සිග්මා r සමානයි 1/n දක්වා මෙන්න මෙහි මේවා එනවා තාම අපි fr කියනවා නම් දන්නේ නැහැ ඒකට කමන්නේ කියන්නකො මෙන්න මෙහෙම අංකනවා f දාල වරහන් දාල r ශ්‍රිත කියන පාඩේ මේවා එනවා නේ ඒත් අපි දැන් රටාවල් ගන්නකො මෙහෙම තිබ්බොත් අපි ලියන්නේ කොහොමද f එක කියලා දාන්න දාන්න f දෙක කියලා දාන්න දාන්න තිත්තිකා හරි f 3 දාන්න තිත්තිකා දාලා f අවසන් වෙන්නේ නැහැ R के ऊपर एंड इन दम उन्हें हाथ तेरी उधर राइट नहीं ना सिग्मा लगने कराने एक तो करना आगे का सिग्मा लगना अब दार्जिलिंग में कितने दहास का लुको प्रसार ने क्या प्रसार ने करने यान है क्या इधर कब लगा देंगे मां की ना मां मेरे मेरे कितने ना पुरी गाड़ी का मौका दिया मैं कहा देंगे क्या देना मेरे दे
එකතු කරලා ඔහම ගත්තා. හොඳේ. දැන් බලමු උදාහරණ 3. මෙන්න බලන්න උදාහරණ 3. ඒක මම ලියන්න උත්සාහ කරන්නේ මෙහෙම එකක්. බලමු සිග්මා R සමානයි 1 සිට 10 දක්වා R වර්ගයේ ඍණ R. මම මේක ප්‍රසාරණයක ඉලක්කම් දාලා කියන්නේ නැහැ. අර පරණ දැනුමත් එක්ක කියන්න යන උත්සාහ කරනවා. බලමු පරණ දැනුමත් එක්ක කොහොමද යන්නේ කියලා. මේක මම ලියනවා සිග්මා. R සමානයි 1 සිට 10 දක්වා R වර්ගයේ ධන ඍණ R කියලා පද දෙකකට කඩා ගත්තා. හරිද? මේක ඉලක්කම් මේක ඇතුළට දාලා ගන්න පුළුවන්. දැන් මෙතන දාන්න තියෙන්නේ මම ඉස්සෙල්ලා උදාහරණයක් කිව්වා මේ දෙක වෙන වෙනම ලියන්න පුළුවන් කියලා. මම මෙයාව ලියනවා සිග්මා R = 1 සිට 10 දක්වා R වර්ගය ධන. මම මෙයාව ලියනවා වෙනම. මොකද සිග්මා R = 1 සිට 10 දක්වා මේ තියෙන ඍණ R. ඍණ R කියන්නේ මොකක්ද දන්නවද? ඍණ එක වාරයක් R කියලයි. ඔය ඍණ R කියන්නේ ඍණ එක වාරයක් R කියලයි. මේක නියතයක්. මේ නියතය එළියට ගන්න. මේක නියතය එළියට ගත්තොත් අහන්න R සමාන 1 සිට 10 දක්වා R වර්ගය මෙරි ලකුණ ඉද ගන්න. ඍණ ලකුණ ඉද ගන්න I දෙනවා. සිග්මා R සමාන 1 සිට 10 දක්වා R. දැන් මට මේක ලියන්න දැන් සිග්මා R සමාන 1 සිට 10 දක්වා R වර්ගය ඍණ. සිග්මා R සමාන 1 සිට 10 දක්වා R. මොකද්ද මම මෙතන කියන්න උත්සාහ කරේ ඔයගොල්ලන්ට? ඍණ ලකුණ දෙන කොටක් බය වෙන්න එපා. මේක වෙනම දාලා මේක වෙනම දාන්න. මැදට ඉලක්ක දෙන්න අපර කමන්න. හරි? ඉස්සර මම දන් ලකුණ වලට ප්‍රසාරණය කරලා තිබුණා. ඉලක්කම් දාලා තිබුණා. විශේෂණ කරලා තිබුණා. මේක මම ඒ දැනුම වාල්තා කරලා තිබුණා. මෙතනදී මම පාවිච්චි කරා අර නියතයක් තිබුණොත් ඒක නියතේ එළියට ගන්නවා කියන කතාව දෙක පාවිච්චි කරා. පැහැදිලි? රයිට්. දෙය ගන්න. ඊළඟට මෙන්න බලන්න හතර විදිහ. උදාහරණ 4. රයිට්. මම කියන්න උත්සාහ කරන්නේ මෙහෙම එකක්. ටිකක් දිගට යන නිසා සිග්මා R සමාන 1 සිට 5 දක්වා R ල 4 වෙනි බලයේ ධන 7. නියතයක් තනියෙන් තිබ්බොත් මොකද වෙන්නේ කියලායි කියලා දෙන්න ලෑස්ති. හොඳේ. රයිට්. මේ බලන්න මම එකක් ප්‍රසාරණය කරලා පෙන්නන්නම්. මෙස්සලා මේක දාන්න. 1 4 වෙනි බලයේ ධන 7. හොඳේ දාන ඊට පස්සේ 2 දාන 2 4 ඍණ බලය ධන 7 ඊට පස්සේ 3 3 4 ඍණ බලය ධන 7 ඊට පස්සේ වැඩි 1 දාම 2 දාම 3 4 4 4 ඍණ බලය ධන 7 5 වෙනකන් දාන එක නම් 5 4 ඍණ බලය ධන 7 දැන් මට මේක ලියන්න තිබ්බා 1 4 ඍණ බලය 2 4 ඍණ බලය 3 4 ඍණ බලය 4 4 ඍණ බලය 5 4 ඍණ බලය මේ පළවෙනි පද ටික වෙනම ගත්තා හදවත් ඊළඟට ටික වෙනවා එහෙම මේ බලන්න 7 ඒවා 1 2 3 4 5ක් වෙනවා රයිට් දැන් අහන්නකෝ මට මේක ලියන්න තිබ්බ සිග්මා R = 1 සිට කියද 5 දක්වා R ල 7 වෙනි බලයේ ධන 7 වැඩි 7 පසතා හරි අපෝ මම කියන්න බලන්න මේකට සිග්මා වෙනම දාන්න ඒක හරිනේ R = 1 සිට 5 දක්වා R ගණන් R 7 වෙනි බලයේ ඊට පස්සේ මේ 7 කියන එක හැම අවස්ථාවකටම වෙනවා එහෙනම් 7 ඒවා කීයක් වෙනවද 7 ඒ පසතාවක් වෙනවා හරිද මෙතන වැන්දිලාවක් 20 කීම තිබ්බත් 7 ඒවා 20ක් වෙනවා මෙතන n තිබ්බත් 7 ඒවා n සංඛ්‍යාවක් වෙනවා ඒක තේරුම් ගන්න හැබැයි මම මුලදී කිව්වා ඉලක්කම මෙතන තිබුණොත් එහෙම එකේ ඉලක්ක ගන්න. මේක එතනින් එළියට ගන්න. තනියෙන් ඉලක්කම තිබුණොත් ඒ වතාව වෙනවා. රයිට්. ලියා ගන්න. ඔන ක්‍රම ටික සාමාන්‍ය සිග්මා ලකුණේදී එදෙන ප්‍රධාන දේවල් ටික සේරම කිලිවර් කරා. ලියා ගන්න එක. දැන් උදාහරණ 5. මම ගන්න මෙහෙම. සිග්මා R = 1 සිට 10 දක්වා R ල 5 වෙනි බලයේ දර 25.
මට මේක ලියන්න පුළුවන් සිග්මා R සමාන 1 සිට 10 දක්වා R න පස්සෙන් බලන්න හරිද ධන අපි ඉස්සර ඉගෙන ගත්තා මෙහෙම නියතයක් තියෙනවා ඒක මේ 10 වතාවක් තියෙනවා මෙහෙම කොහොම ලියන්නේ යන්නේ 1 2 3 මෙහෙම මේ ගුණ විදිහ 10ක් එනවනේ ඉතින් අදහස් ගන්න 25 ව 10ක් වෙනවා එක පාට ලියන්න පුළුවන් එන්න ඕන ඒක මම ඉස්සෙල්ලා මෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දීවා දැන් මේ උදාහරණ 6 මෙමය ලියන්නේ සිග්මා R සමාන 1 කේස් එකෙන් දක්වා R ගණය 3 R වර්ගය ධන 12 right දැන් ඉස්සර කී විදිහට මේකට වෙනම මේකට වෙනම මේකට වෙනම දාන්න පුළුවන් සිග්මා හරි එතකොට ඉන්නේ කොහොමද කියන්නේ සිග්මා R සමාන 1 කේස් එකෙන් දක්වා R ගණය ධන सिग्मा आर समान है केसरी इंडक का तुनाई आर वार्गी दाना मैं दोना है ना आर इन्ना ताव के ताव ठिकाक शुरू कर किया नहीं बाबा मत में सिग्मा आर समान है केसरी इंडक का आर गाने तुनाई के लाखों बिटर का तहान सिग्मा आर समान है केसरी इंडक का आर वार्गी दोना हा වැඩි කිලිනේ. හරි. මේක එක පාඩමක් ලිව්වත් කමක් නැහැ. එක පාඩයක් යන්න පුළුවන්. හරි. දැන් බලමු හත් වෙනි උදාහරණය. මේ සිග්මා ලකුණ පරිහරණය කරන්නේ කොහොමද කියලායි මේ කියන්නේ. उदाहरण 7 सिग्मा आर समान 1 केस इन डक्वा आर वर्गे ऋण 7 आर धन 10 एक कैलकुलेटर वाला කඩලා ලියමු එක පාඩිය වල කමක් නැහැ කිව්වනම එක පාඩිය කොහොමද सिग्मा आर समान 1 केस इन डक्वा आर वर्गे ऋण 7 ගුණට ගන්නද सिग्मा आर समान है किस रेंडा क्वा आ दहाय इन वतावा किलो उन्हें सिग्मा लगने को आधा करने गाने का माय सिग्मा लगने आधा हस्त है लगा दूँ अब ये सिलेबस के एक एक पहाड़ वाले दी अब इट आप उस सिग्मा इन्हें माँ ये तो कुछ ऐसे का जन्म है वैदर्य तिनाई वातीरूं गर्ल राइट राइट आयु इलाके वीडियो इन हम्मी